මේ උතුම් ධර්ම දේශනා මාලාවතුලින් අපි සාකච්ඡා කරමෙන් ඉන්නේ උතුම්බූ රතන සූත්‍ර දේශනාව කිළිබඳව මේ උතුම් දේශනාව සම්බන්ධයෙන් කරුණු පෙැහැදිලි කෙරෙන ධර්මදේශනා විසි හතරක් මේ වෙනකොට නිමා කරන්ඩිය යදුණ අද දේශනාවට දායකත්වය දක්වන මේ සැදැහැවත් පිරිස දායකත්වය දක්වන්නේ විසි පස්වෙනි ධර්ම දේශනාව සඳහා. පින්නතුනි මේ උතුම් වෝ රතන සූත්‍ර දේශනාවත් තුන්වෙනි ගාතා රතනය තමයි අපි තාමත් සාකච්ඡා කරමින් ඉල්න්නේ. යංකිංචිවිත්තන් ඉදවාහුරංවා සක්ගේ සුවායන් රතනං පනීතන් නෝ සමං අත්ති තතා ගතේනය ඉදම්පි බුද්ධේ රතනම් පනීතන් ඒ තේන සක්කේන සුවත්තිහෝතු මෙ ගාථ රතනයේ මෙ රථන පිළිබඳව සඳහන් කරනවා සක්ගේසු වායං රතනම් පනීතන් නනෝ සමං අත්ති තථහගතයන මේ ලෝකයේ යම් රතනයක් තේෙනවනං සියල්ලට වඩා උතුම් ඒ එකම රථනය භාගිතුන් වහන්සේ මයි භාගිතුන් වහන්සේට වඩා උතුම් රතනයක් මේ ලෝකෙන් නැහැ මයි කියන කාරණාව නම් නෝ කියන කාරණාවෙන් අවධාරණය කරලා දේශනා කරලා තියෙන. ඒ නිසා මේ පහුගිය සූත්‍ර පහුගිය දේශනා විසි තුන විසි දෙක දේශනාවන්ගේෙන් අපි මේ රතන පිළිබඳව සෑහෙන විස්තරයක් සාකච්චා කළා. සක්විති රජ්ජිරුවන්ගේ රතන හතක් පිළිබඳවත් අපි සාකච්ඡා කළා. අපි එතන ගහාට තවත් රතන පිළිබඳව මොනවද මේ සූත්‍ර අට්කතාවේ සඳහන් කරලා තිීනිිකින කාරණා ටිකක් මේ විසි පස්වැනි දේශනාවෙන් සාකච්ඡා කරමු පිනතන මේ සක්විති රජ්ජිරුවන්ගේ රතන හතෙන් රතනයක්වත් භාගිතුන් වහන්සේගේ රතන භාවිට නං සමාන වෙන්නේ නෑ. යම් විදිහකින් තුලනය කළ නොහැකි රතනයක් මේ ලෝක තියෙනවනං ඒ භාගිතුන් වහන්සේමයි. කිසි කෙනෙකුට භාගිතුන් වහන්සේ පහුකරලනං යන්ඩ පහුකරලන යන්ඩ පුළහංකමක් නෑ. සීලයෙන් අභියෝග කරන්න බෑ සමාධියෙන් අභියෝග කරන්න බෑ ප්‍රඥාවෙන් අභියෝග කරඩ බෑ විමුක්තියෙන් විමුක්ති ඥාන දර්ශනයෙන් ඒවගේම රූප ස්වභාවෙන් අදීමේ කිසිම කාරණාවකින් භාග්‍යතුන් වහන්සේ ඉක්මුවන්ඩ පුළහන් කෙනෙක් විශ්වයේ එදත් අදත් හෙටත් කවදාවත්ම කවදාවත්ම නෑ. අන්න ඒක නිසා සමාන කරන්ඩ බැරි අර්ථයෙන් භාග්‍යතුන් වහන්සේට විශේෂයෙන් රතන. කාරනාව පාවිච්චිකර නොවෙන කිසි දේකට සමාන නොවෙන නිසා පිඳඳනි සඳහන් කලා අපි අද ධර්ම දේශ නාව ඉත්‍රනයට පටන්ගමු යතා යම්පිතන් දුල්ලබ දස්සනට්ටේන රතනං මෙලෝකයේ දුර්ලභ දර්ශනින් රථනභාවයක් තියෙනව නං සක්විිති රජුගේ සප්ත රථන මේවා පහළ වෙන්නේ වි සප්ත රතනය පහළවෙන්නේ කාලෙකට විතරයි ඒ කියන්නේ සඳහන් කරනවා පින් තියෙන උත්තමයන් පහළවෙන කාලිනය විතරයි මේ දේවල් පහළනෙන්නේ. නමුත් සඳහන් කරනවා පින්නතන එහෙම උනත් ඒ කිසිම රත්න රතනයක් බුද්ධ රථනයට නං සමානත් නෑ. යම් දුර්ලභ රතනයක් කියලා මේ ලෝකයේ කියනවනං ඒ තතාගතයන් වහන්සේටම විතරයි. දුර්ලභාර්තයෙන් රතනයක් කියනවනං ඒ බුදුරජාණන් වහන්සේම විතරයි. පිඩතන මෙතන ප්‍රශ්නයක් අහලා එක විස දෙනවා අටකතායි මේ විදියට. කුතුෝ චක්කවත්ති ආදීනං රතනත්තං. යානි ඒ කස්මින්ියෙව කප්පේ අනේකානී උපපජ්ජන්ති. එ අහන්නේ චක්‍රවර්තියාදී රතනභාවයන් ගැන මොකද කියන්නේ ඒ රතනයන් එක කල්පයක නොයෙක් නොයෙක් කාලවල සිය දහස් ගනන් උනත් පහළවෙඩ පුළුවන්. දෙකන චක්්‍රවර්තියාදී රජවරු එක කල්පයක සිය දහස් ගණන් වනත් පහළවෙඩ පුළුවන්. නමුත් සඳහන් කරනවා මහාකල්ප අසංකෙයි එකටම ලෝතුරා බුදුරජාණන් වහන්සි පහළවෙන්න එක වතාවයි කියලා.ඒන එක කල්පයක් ඇතුළේ සක්විති රජවරු සිය ගනම් පහළවෙඩ පුළුවන්. නමුත් මහාකල්ප අසංකෙයිකටම ලොතුරා බුදුරජාණන් වහන්සි පහළ වෙන්න එක වතාවයි. අන්න ඒක නිසත්. සක්විති රජුට වඩා භාගිතුන් වහන්සේ අතිතය අතිශයිම්ම දුර්ලබයි කියන කාරණාව පැහැදිලි කරනවා. ඒ නිසාම භාග්‍යතුන් වහන්සේම දුර්ලභ කියන අර්ථයනුත් රථන භාවනුත් වැඩී කියල පැහැදිලි කරමින් තතාගතයන් වහන්සේ කවදා හෝ කොයිකාලික හෝ උපදින නිසාත් දර්ශනයට දුර්ලබමයි. කොයි කාලෙක උපදීද දන්නේෑ. ඉතාම කලාතුරකින්ම පහළවෙන නිසා දර්ශනයටත් මේ රතනය දුර්ලබයි. පිනතන සඳහන් කලා බාගිතුන් වහන්සේ පිරිනිවන් පාණ්ඩාසන්න කාලි. ගෙන පිරිනිුවන් පාණ්ඩ බොහෝම ආසන්න හෙට පිරිනිවන් පානව කියන තැයි භාගිතු වොහසේ දැන් වැඩ ඉන්නේ මල්ල රජදරුවන්ගේ උපවර්තන සාලුවනෝද්‍යනනි. පරනිර්වාන මංචකගේ සැතපිලා ඉන්න වෙලාවේ උපවාන මහතෙරුන් වහන්සේ භාගිතුන් වහන්සේ දකිින්ඩ එතෙන්ටනවා. උපවාන තෙරුන් වහන්සේ නිසා දෙවියන්ට බුදුරජාණන් වහන්සේ දකිින්ඩ ලැබෙන්න්නේනේ. ඇයි කියලා හනවා භාගිතුන් වහන්සේගේ පරනිර්වාන කාලයේදී දෙවියු කේන්තිගන්නවා මොකටද භාගිතුන් වහස දකින්න නො ලැබෙන නිසා. ආනන්දයන් වහන්සේට සඳහන් කරනව අබුදුරජාණන් වහන්සේ. මේ කාරණාව විශේෂයෙන් පැහැදලි කරමින් සඳහන් කරනවා දුර ඉඳල අපි තතාගතයන් වහන්සේ දැකීම සඳහා ආවා කව දෙහෙම කියන්නේ දෙව. දුර ඉන්දල අපි තතාගතයන් වහන්සේ දැකීම සඳහා ආවා කවදා හෝ කවර කලෙකු හෝ ලෝකයේ භාග්‍යතුන් වහන්සේ ඇතම් භාග්‍යවත් වූ අරිහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළ වනාද අද අලුයම් කාලයේ තතාගතයන් වහන්සේ පිරනිවන් පානාසේක. මේ මහේ ශාක්‍ය භික්ෂුව තතාගතයන් වහන්සේ ඉදිරියේ ඉඳලා. අපට භාග්‍යතුන් වහන්සේ දකිින්ද අවස්ථාව උදා කරල දෙන්නෙ නෑ. භාගිතන් වහන්සේ අපගෙන් උන්වහන්සේ මෝහ කරනවා. අපට අන්තිම කාලෙදිවත්. භාගිතුන් වහස දකිින්ට ලැබෙන්න්නේ නෑ දෙවියු මැසිවෙලි නගෙනවා. මොකද පිනතින අවසන් වෙලාවේ උපවානතෙරුන් වහන්සේ භාගිතුන් වහසේ ලඟටම වෙලා ඉන්නවා. අං ඒ වෙලාවේ අපේ බුදුරජාණන් වහන්සේ දෙවියන්ගේ අදහස මනාව දැනගෙන. උපවානතෙරුන් වහන්සේට එතනින් ඉවත්වෙන්න්න කියල කියනවා. එතොට ආනන් දෙෙන්න් වහස කියනව ස්වාමීන්නේ. භාගිතන් වහන්සේ උපවාණයන් වහන්සේ ඉතාම මිත්‍රයි භාගිතන් වහන්සේට ඉතාම ලෙංගතුයි භාගිතතු වහසේ හිතවත් අන් ඒනිසයි ඉතෙන්ටම වෙලා ඉන්නේ ස්වාමීණී උන්වහන්සේ එහිම මෙතැනින් ඉවත් කරන්න එපා. එහෙම කියලා අනන්දන් වහසේ සඳහන් කරනකොට භාගිතන් වහසේ විශේෂයෙන් සඳහන් කරනවා කාරණාව ආනන්ද දෙවියු මැසිවිලි නගනවා. ඇයි දෙවියු මැසිවිලි නගන්නේ. හෙට උදේ පාන්දර වෙනකොට භාගිතුන් වහස පිරිනිවම් පානවා. තවත් ටික වෙලාවයිතියෙන්නේ. අන්තිම කාලෙ දිවත් අපට භාගිතුන් වහස දැක ගණ්ඩ ලැබෙන්නේ නෑ කියලා. මේ කාරණාව විශේෂයෙන් පින්නතුනී. දීග නිකායි දවනිපොතේ දෙසය වෙන්න පිටුවෙන් පැහැදිලි කරනවා තවත් තොරතුරු විස්තර සහිතව. තථගතයන් වහන්සේ නමක් කල්ප අසංකය ගණන් ගෙවිලා ගියත් දකිින්ඩ නොලැබෙන නිසා දැකීමෙන් හරි දුර්ල බයි භාගිතුන් වහන්සේ. එතන් එතකොට ඇයි මෙ උපවාණයන් වහන්සේ භාගිතුන් වහන්සේ ළඟ ඉන්නකොට දෙවියන්ට බුදුරජාණන් වහන්සේ දකිින්ඩ බැරි වෙන්නේ. මොන හේතුව නිසාද ඒ කාරණාව පැහැදිලි කරනවා අට්ට කතාාවේ සාමාන්‍යෙන් දෙවියකුට රහතන් වහන්සේ නමුකගේ ඇඟ හරහා බලන්න බයි කියලා. අපේ ඇඟ රහා දෙවියන්ට බලන්න පුළුවන් බාධාවක් නෑඒ දිබ්බ චක්වුව මේ බිත්තික් හරහුනත් බලනෝ. නමුත් රහතන් වහන්සේ හරහා බලන්න බෑ. හැබැයි ඇවිල්ල රහතන් වහන්සේ පහු කරලා ස්සරහට කිහිල්ලා රහතන් වහසගේ ඉස්සරහිදල බලන්න පුළුව නමුත් සඳහන් කරනවා මේ සූත්‍රයේ මෙතන මේ සඳහන් කරන උපවාන තෙරුන් වහස පහු කරලක් ගිහිල්ල ඉස්සරහින් දෙවියන්ට ඉන්ඩ බෑ කියලා උපවානතෙරුන් වහසගේ ඒ තරං තේජසක්තියෙනවා දෙවියකුටවත් බෑ උන් වහසිට පිටු පාල ඉස්ැරහි ඉන්ට. අනික උපාණෙන් වහන්සට තිබුණේ විශාල ශරීරයක් කියල සඳහන් කරනවා ඇතතිඉදන් බලන දෙවියන්ට අර හරහ බලඩත් බැරිනිසා උන්වහස නිසා භාගිතන් වහසේ මොහවෙලා ඉන්නේ. ඒකයි මේමැසිවිලි නගන්න. කොයි කාලෙක පහළ වෙන දුර්ල්ලබ රතනයක් ද භාගිතු වොහසේ කියලා කියන්නේ. නමුත් ඒ රථනය ඒ උත්තරීතර වූ භාගිත වොහසේ හෙට පිරිනවාම් පානවා. පරනිර්වාණයෙන් සැනසෙන්න්ඩ කලින් ජීවවාමානෝ භාගිතුන් වහසසි දැකගන්න අනඩති අවස්ථාව මෙ භික්‍ෂුව අපට අහිමි කරනු ඒකට දෙවියමි තරහෙන් ඉන්නේ මැසිවෙලි නගනවා ඇයි එතකට උන්වහසේ පහුකරලවත් යන්න බැරි හරි ප්‍රබල බවක් තියෙනවා ලෝවතුරා බුදුරජාණන් වහන්සේ නමකගේ චෛත්‍යයක් ආරක්‍ෂා කරලතියෙනවා කාලයක් තිස්සේ. පෙරභවයක පෙරශාසනයක භාගිතු වොහසික චෛත්‍යයක් ආරක්ෂා කරලතියෙනවා. ආරක්ෂක දෙවෙක් වර්තමානය අරගත්තහම භාගිතුන් වහසගේ ආනුභාවෙන්ම මේ ලෝකෙ තියෙන සුවිශේෂීම තැන බවට පත්තින මහචීතිය විශාල රූපකීන දිවිරාජා ආරක්ෂා කරනවා තූපාරාම මහසෑය පටවිපාල දිවිරාජා ආරක්ෂා කරනවා මිරිස වැටි මහසායේ ඉන්දික දිවිරාජා ආරක්ෂ කරනවා කතරගම මහසෑය මහා ගෝෂධවිරාජය ආරක්ෂා කරනවා. සේරුවාවෙල මංගල මහසෑය කෝටි දොළහක නාගසේනාවක් සුමනකීන නාගරාජයා යටතේ ආරක්ෂා කරනවා. මේගොලු මේ ආරක්ෂක දෙවිවරු බුද්ධාන්තරයේ පවතිනතා කල් මේ පූජාභූමි ආරක්ෂා කරනවා. නමුත් ආං ඒ දෙවියෝ මොන තරන් පුුණ්්‍යවන්තද කියන කාරණාව වචනයෙන් කව දාවත් කතා කර ලිවෙර කරන්න දෑයි. අන්න ඒ වගේ මේ උපවානයන් වහන්සිත් සංසාරයේ චෛත්‍යයක් ආරක්ෂා කරලතියෙනවා. ආංග බලය තේජස නිසා තමයි තාමත් දෙවියකුට තුන්වහස ගෑන්ග හරහනම් බලන්න පුලහංකමක් නෑ කියල සඳහන් කරන්නේ. එතුරු පින්නතින මේ කාලයේ මේ කරුණුත් එක්ක කොච්චර දේවල් අපි අපේ ජීවිතෙයට එකතු කරගණ්ඩෝ නැද. චෛත්‍යයක් ආරක්ෂාකරුපයගේ තරම් මහානුභව සම්පයි සම්පන්නයි නං අපිටත් අදගිහිල්ල සෑමලුවක් ඇමදලා සෑමළුව පිරිසිදු කරලා. අපිරිසිදුවෙලා තියෙන සෑයක් මනාව පින්තාරු කරලා පිරිසිදු කරලා. මොන තරම් පින් රැස්කර ගණන්ඩ අවස්ථාව. මේ සම්මාධදිට්ටික රට අපිටි තියෙනවද මේ රටේ සම්මාධිට්ටික වෙලා ඉන්න අපට තියෙනවද. පුුණ්්‍යවන්තයා මේ අවස්ථාව හොය 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 ප්‍රයෝජන ගන්නවා එක පුුණ්‍යවන්තයන්ගේ ස්වභාවය නමුත් අවස්ථාව කොච්චර එල්ල බිලා තිබුනත් අකුසලේ බලවත්නම් ඒින් ප්‍රයෝජන ලැබෙන්නේ. එය අපේ සුදහ පිින්ිය මහරහතන් වහසේ පිළිබඳව අපපධාන පාලයේ සඳහන් කරනවා. ස මහාකල්ප ගණ නාවක් දෙව්ලොවම ඉපදිලා සැපවිඳින්නේ එක චෛත්‍යයක පිපුරුමක් බදාම පිඩක් අරගෙන වහලතියෙනවා. ඒ කුසලට මහාකල්ප ගානක් දෙව්ලොවම යුපදන්නේ. චෛත්‍යයක පැල්මක් වහනවකි එක මහ ලොකු දෙයක් නෙමේන බදාම පිඩක් අරගෙන ගිහින්තියෙන්නේ. එනිසා සුදහ පිින්ඩිය කියලා නම ලැබෙනවා ඒ අර්ථයෙන් කල්පනා කරලා බලහම මේ තරං සරුවං්්‍ය ධාතුන් වහසල වැඩයින්නෝ. සර්ුවං්‍ය ධාතුන් වහස දරාගෙන මේ සර සුදූ සුදුවට අහසට ගොඩනැගිච්ච චෛත්‍ය රජයන් වහසල වැඩයින්නෝ ලංකාව කියල කියන්නේ මම කියන්නේ ධාතු මන්දිරයක් කියලා. කොයි තරං ධාතුන් වහන්සේල භාගිතුන් අහස අපිට දුන්නද. යම් තැනකින් එලියට බැස්සහම ගමනක් ඇැන්ඩ සැතපුමක් කමාරක් සැතපුමක් කමාරක් යනකුට කොතන හරි පන්සලා. සුදෝ සුදුවට අහසර නැගිච්ච චෛතරාජයන් වහන්සේලා භාගිතුඋන් වහන්සගේ ධාත්තුන් වහස දරාගෙන වැඩඉන්නවා මේ රට පින් ආකරයක් හැබ ඒක හරියට මනාව තේරුම් අරගණ්ඩුවනේ කොයි තරම් පින් කරන්න අවස්ථාව තියෙනවාද ඒ නිසා උපවානතෙරුන් වහන්සගේ තේජස හරි ප්‍රබලයි දෙවියන්ට ඒක හලක කරදරෙක් වෙලා තිබුුණ මේ භාගිතුන් වහන්සගේ අන්තිමකාලි. පිනතුන මෙතන සඳහන් කරනවා භාගිතුන් වහන්සේට නම් මේ ලෝකෙ කවුරුවත් සමාන නෑ භාගිතුන් වහන්සේ ඒ සියලු දෙනාටම වඩා උසස්.ආංඒ නිසයි මේ අනෝම සත්ත පරිභෝගන් කෙල කියන්නේ. ගොද මේ රථන භාවය. ආකාර පහකට අපි සාකච්ඡා කළා දෙක පස්සෙන් ආකාරය තමා අනෝම සත්ත පරිභෝගන්. අලෝම සත්ත පරිභෝගන් කියල කියන්නේ මහා පුුණ්්‍යවන්තයෝ ඉන්න කාලෙට පහළ වෙන මහා පුුණ්්‍යවන්තයන්ට විතරක් පරිහරණය කරන්න ලැබෙන දේවල්වරට යතා යම්පිතන් අනෝම සත්ත පරිබෝගටත් හේන රතනං අනෝම සත්්‍යවයන්ගේ පරිභෝග ආර්ථයෙන් රථනයක් වන වනං කෞුද කියලකී වහම අනෝම සත්වයෝ කියල කියන්නේ පැහැදලි කරනවා මේ ලෝකයේ ඉතාම උසස් පුද්ගලයෝ ඉන්නවා විශේෂ කුලවල ඉපදිච්ච පුද්ගලයෝ ඉන්නවා. ඉතාම උසස් එවගේ ගරු කටයුතු විශේෂ කුලවලතමයි ඉපදිලාතියන්නේ. සරීර ලක්ෂණ සඳහන් කරනවා මනාව පිහිටලා තියෙනවා. රාගය දවේශය මෝහය තුනි කරලයින්නේ ඉතාම ගුණවත් සීලාචාර ගුණ සහිතයි පවින් වැලකිලා සීලෙහි පිහිටලයි මේ ශ්‍රෂ්ඨ පුද්ගලයෝ නිතරමඉන්නේ. උපන්දා ඉඳලම එහෙමයි පස්සෙ කාලි හොඳවෙලා නෙමෙයි ඉපදිච්ච දවස ඉඳලම මනාව යහපත්. අන්න එවන් අයට තමයි අනෝම සත්වයෝ කියලා හඳුන්වන්නේ. ඳ කරවා එවන් උතුම් පුද්ගලයන්ගේ පරිභෝග වස්තුූන් ගැනයි මේ අනෝම සත්ත පරිභෝගන් කියල කතා කරන්නේ. අන්න ඒ නිසාම තමයි සක්විති රජුගේ සක්ටුව නාදී දේවල් විශේෂයෙන් මෙතෙන්ට ස්මතු කරල පෙන්න ලතින්නේ. මොකද පිනතින සඳහන් කරනවා මේ කෝටියයි දහස් ගනන් ධනේ තිබුනත් කෝටි සිය දහස් ගන යම් කෙනෙකුට ධනේ තිබුනත්. සීලඟ්‍ර සඳහන් කරනවා තට්ටු හතා අටක් විශාල උස මාලිගාාවල් වල වාසේ කළත් ඒ පුද්ගලයා චන්්ඩාලකුලේ හෝ බටකර්මාන්ත කරන කුලේ නම් එමරතං වැදිකුලේ නං එහෙමත් නැතන් රථකාර කුලේ නං පුක්කු සහෙවත් කුළු ගෙනියන කුලි උක්කුසකුල කියන්නේ කුළු ගෙනියෙන අය කුළු ගෙනියන කුලේ නම් කියන මේ නීච කුලවල උපන් පුරුෂයන්ට සිහිනෙන්වත් සත්්‍රුවන පහළ වෙන්නේ කියලා. විස්තර කරට හදන්න මෙතනමොකක්ද කෝටි ගනන් ධනය තිබුනත්. සට්ට හතක් උස මාලිගා තිබුනත්. මේ ගොල්ල ඉපදිලා ඉන්න මේ කතාකරපු නීච පහත් කුලවල නං ඒ ධනපෝසත්කංගොලින් වැඩක් නැහැ කුලයිෙන් පහළ මෙවන් අය වෙනුවෙන් සිහිනෙෙන්වත් සකරුවන නම් පහළවෙන්නෙ නැහැ. ඊලකට සඳහන් කරනවා මේ සතෘුවන පහල වෙනවනන් මව්පිය පාර්ශවයෙන් පරම්පරා හතක් ඉතාම පිරිසිදු කොලේක ඉපදිලා එකන අපි කියන්නේ හත්මුතු පරම්පරාවකින් පිරිසිදුයි කියල පරම්පරා හතක් ඉතාම පිරිසිදු කොලේක ඉපදිලා. දස සක්විති වත පුරල තියෙන උත්තමයන් කොයි වගේද පරම්පරා හතක්ම පිරිසිදු වෙච්චය ලක තමයි මේ දස සක්විති වත්පුරපු අයි උපදින්නේ. එහෙම ඉපදිලා සක්විති බවට පත්වන රජතුමාට පරිභෝග කිරීම පිණිස සක්ෘුවන පහළ වෙන නිසා එවන් අනෝම සත්වයන්ටම පරිභෝගයි කියලා සත්තෘුවන පිළිබඳව පැහැදිලි කරනවා. අනෝම සත්වෝ කෙළිගෙන මහා පින් ඇතිඇයි. එතට අනෝම සත්ත පරිභෝගන් කියලගැනෙ මහා පින් ඇති උත්තමයෝ පරිබොහෝග කරන දේවල් එතකොට ස සකෘුවන කියල කියන්නේ මේ ලෝකෙ අති සුවිශේෂී වූ රතනයක් සක්විති රජ්ජිරුවන්ගේ රථන හතේ පලවෙනි එක අපි මේ කාරණාව මුලින් සාකච්ඡා කරලා තියෙන නිසයි මෙහවමී පැදිලි කරලා තියෙන්නේ ඉතින් ඒ සක්ෘුවනට මිනිස්සු ඇවිල්ල වන්දිනවා මල් පූජ කරනවා ඒ දේල් කරලා යමක් ප්‍රාර්ථනා කළොත්ඒ පාර්ථනාව විෂ්ට වෙනවා. ඒ තරම් උත්තරී තරයි සත්තුරුවන. ඉති මෙන්න මේ පරම්පරා හතකින් පාරිසිුද්ධ වූ කොලයක ඉපදිලා. යම් කෙනෙක් මනාව සිල්වත්ව ගුණවත්ව සීලයෙන් ගුණයිෙන් පොහොසත්ව ජීවත්වෙන වනං දස සක්විති වත පුරලතිෙනවනං එවන් කෙනෙකුට තමයි සතුරුවන පාලවෙනි. ඒකයි අනෝම සත්්‍ය පරිභෝගන් කෙල සඳහං කලි. ඊළඟ සඳහන් කරනවා තම්පි බුද්ධ රතන සමං නත්ති. නමුත් ඒ රතනයවත් එකන්නේ සක්විති රජ්ජිරුවන්ගේ චක්‍ර රතනයවත්. ලොවතුරහා බුදුරජාණන් වහන්සටන් කවර කවුම දාක්වත් සමාන වෙන්නෙම නෑ කියලා. යම් බෙදිහැකින් මේ අනෝම සත්්‍යවයන්ට පරිභෝග අර්ථයෙන් රතනයක් වෙනවනං තතාගතයන් වහන්සේම තමයි මේ ලෝකෙ එකම රතනය බෞට පත්තියන්නේ. ආංගේ නිසා බුද්ධ රතන්නයි පහළ වෙන කාලෙට සප්ත රතනේ මතහැරලා බුද්ධ රථනය හොයාගෙන යනවා. සක්විති රජ කෙනෙකුයි ලෝතුරා බුදු කෙනෙකුයි දෙන්නෙක් එකට ඉන්න නෑ. එකන සක්විතිත් රජවෙලා ලෞතුරාභාගිතුන් වහසසි ඉන්නවනං. මේ දෙන්නම එකට ඉන්න නෑ කියල කියන්නේ. සංසාර කොච්චර පින්කරලා මෙවන් රථන ලබල තිබනත්. මේ තරන් භාග්‍යවන්ත වෙලා හිටියත් ලෝතුරා බුදුරජාණන් වහසේ පහළ වෙච්ච ගමන් සක්විති රජිරූමේ සියල්ල අත්හැරලා භාගිතු වහස හොයාගෙන ගිහිල්ල මහනුවේනෝ. තිිකෙන් මගේ ලැබිලතියෙන වස්තුූන්ට වඩා. බුද්ධ රතනයේ ෝකෙ පහළ වුණනා නන් තාව මොනවටද මේ බාල රතනගාව නවතින්නකී නොවගේ ගේල්ල බාගිතන් නොහසලක පැවිදිෙනවා. පහත් කුලවල උපන් අයට සත්ෘුවන සිහිනෙන්වත් පෙනෙන්නේ නෑ වගේ තමයි මේ ලෝකෙ පහත් ඇයි සම්මත උපනිශ්්‍රය සම්පත් නැති සම්මාධිට්ටියයක් නැති විපරීත දර්ශනයක් තියෙන. ශට් ශාස්තෘුවරුන්ට වගේම තවත් එවන් පහත් පුද්ගලයන්ට අති උත්තම වූ බුද්ධ රථනයත් සිහිනෙෙන්වත් පෙනෙන්නේ නෑ කියල කියනවා. පහත් කුලවල ඉපදිච්චායට සත්ෘුවන සිහිනෙෙන්වත් පේන්නේ. එකන සක්විති රජරුවන්ගේ රථන හත හීනෙෙන්වත් පේන්නේ අන්න ඒ වගේම තමයි ලොවතුරා බුදුරජාණන් වහන්ස පහළ වෙච්ච කාලික මිත්‍යආදෘෂ්ටි අරගත්ත ශට්ශාස්තෘුවරුවාගේ අය ගේ ඒ කාලි හිටිය තවත් නොයෙක් ආගන් තිබුණා අචේලක පරිබ්්‍රාජක නිගන්ට මේ වගේ නොයෙක් මිත්‍යදෘෂ්ටීන් තිබුණනි අං එවන්න අයට කවදාවත් බුද්ධ රතනය හීනෙන්වත් පේනිනය කෙලකිවා. ඒ තරම්ම ශ්‍රේෂ් අයි සම්මා සම්බුද්ධ රතනයේ. ඉළංග්‍ර පැහැදිරි කළා උපනිශ්්‍රයේ සම්පත්තියනය න මේ උපනිශ්‍රය සම්පත් කියල කියන්නේ මග පල ලබන්ඩ වාසනාව තියෙනවා කියනෙ එකයි උපනිශ්‍රය සම්පත් තියෙනවා කියල කියන්නේ. එනිසා සඳහන් කලා හතරපද ගාතාවක් නමුත් අවසානයේ අර්හත්තය ලබන්ඩ තරන් පින් තියෙන මේ ලෝකෙ පිළිබඳව කලකිරීම් සහිත ඥානයන් පහළ කරගණ්ඩ සමර්ථ බාහිර ජාරචීරය මහත්තෙරුන් මහන්සේගේ පටන්. අන්‍ය වූ මහා කොලයන්ගේපදුන මහා ශ්‍රාවකයන්ට මහා සත්වයන්ටම පරිභෝගයි කියලා. කවුදේ භාගිතන් වහන්සේ. නිගන්ටාආද්‍යී මිත්‍යාදෘෂ්ටිකායට කවදාවත් සිහිනෙන්වත් පේන්නෙ නෑ නමුත් නිවන් ලබන්ඩ උපනිශ්‍රය සම්පත්තියන. හතරපද ගාථාවකින් නමුත්. අවසාන අර්හත්තය ලබන්ඩ තරම් පින් තියෙන ඉගන හතරපද ගාතාවක් දේශනා කලා ඉවරවෙනකොට. ඒ ගාතාව වැටහිලා නිවන් යන්ඩ තරම් පින් තියෙන. එළට සඳහන්ක නම් මේ ලෝකය පිළිබඳව කලකිරිලයින්න. මේ ලෝකෙ ගැන කලකිරිලයිඉන්නේ. ඥාණයන් පහළ කරගන්න සමර්ථ මේ ලෝකෙ හැබෑ අර්ථය හැබැත් හතු දැනගන්ඩ ඥානය පහළ කරගණ්ඩ සමර්ථ බාහිය ධාරචීරිය මහතෙරුන් වහන්සේගේ පටන් අන්‍ය වූ මහා කුලයන්ගේ ඉපදුන මහාශ්‍රාවකයන්ටම භාගිතුන් වහසේ පරිබෝගයි ඇයි ධාර්ීය මහතරුන් වහස කේල කියන්නේ. සසර මොනතරං පින්කර පුත්තමයෙක්ද. නමුත් අපේ භාගිතුන් වහසේ පහළවෙන මේ කාලේ නැවක නැගල වෙළඳදාමයන කොට? නැව පෙරලිලා කොහෝම හරි ලෑරිකාල්ලක හරි මොකේ හරි ආධාරයෙන් පාවෙලා 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 ඇවිල්ල දූපතකට සේන්දුවනා ඇත මේ මිනිස්සු ජීවත්ව වෙන ප්‍රදේශයකට තමයි මේ සේන්දුවනෙ මිනිස්ු ජීත්වෙන රටකට එම සේන්දු වෙලා දැන් ගොඩට ඇවිල්ල වෙරලේ වැටිලා වෙහෙසට නිදා ගත්තා නිදාගෙන බලහම එක ඇඳුමක්වත් ඇඟගේ නෑ ඔක්කොම මුහදදි ගැලවෙලා තැමේ ඇඳුම් ගැලවෙනවා කියන එක කල්පනාවක් නෑ ඊට වටා මරණ බයිලකුයින ඇති හහිඳ නිර්වස්තරයෙන් ඇවිල්ලා වැල්ලි වැටිල නිදී අවදි වෙලා බලම ඇදුම් නෑ දැන් ගමට යන්ඩ බෑ එ කැලේට රිංගවා කැලේට ලිංගලා ගස්වල පොතු මේවාගේ දේවල් ගලවලා වැල්වල අමුණගන ඉන වටේ බැඳ ගත්තා වහගතා. නමුත් බඩගිනිී වෙලාවකට ගමට යනව කෑම හොයාගන්ට. කැලේට එ මිනිස්සු දකිනවා මේ පොතුුවලින් හදාගත්ත ඇඳුමක් ඇඳගත්ත කෙනෙක් කලෙේ ඉන්නවා. මිනිස්සු කල්පනා කලා මේ ඒ රහතන් වහන්ස නවා. මිනිසු සලකන්්ඩ පටන් ගත්තා. ඉස් කල්පනා කලා මම රහත් වෙලාද දන්නවා මම රහත් වෙලා නෑ. නමුත් මිනිසු දැ එක දිගට සලකනව රහතන් වහන්ේ නමක් කියලා. එඒ තරන් පුදුම අත්හරීම අත්හැරල දෙන්නේ ඇදුම් කෑඇල්ලක්වත් නෑ ගස්වලින් ගලවගත්ත පොත්තක ඉගිලි වහගෙනන්නේ. එඳ මේවාගේ අත්හැරපු නිර්ලෝබී යුත්තමයෝ රහතන් වහන්සේළමයි කියලා මිනිසු කල්පනා කරන්නේ. එහ ග්‍රහත්වුණ හම මෙහෙම බෙන්දැයි. එඳ තමනුත් අරගන්න මම රහත් කියලා.ඒ රහත් බව අත්හරන්න කැමතිත් නෑ මොකදේ රහත් බව නිසා තම ිනිසුහලකන්න. එක දවසක් මධ්ධිම රාතරී මහා බ්‍රහ්මරාජයෙක් මොහු ජීවත්වෙන වනන්තර් ප්‍රදේශම ඒ කාලෝක කරගෙන ළඟට ඇවිල්ල කතා කරනවා කතා කරල කියනවා බරහත්වෙලත් නෑ බරහත්වෙන මඟට ඇවිල්ලත් නෑ බරහත්වෙන හැටි දන්නෙත් නෑ එේහින්ද නිකං අපායන්ඩ පවු්කරන්න එපා කියලා මේන කල්ල නනි විතරී. කරනා කරල ලොතුරා බදුරජාණන් වහසේ පහලවෙල ඉන්නේ. උබේදා හුඟක් වීරිය කරපු කෙනෙ අපපායට බයි අද මොකක්ද වෙලා තියෙන්නේ. යන්ඩ ගිහිල්ලයි බුදුරජාණන් වහසේ මුණගහහිෙන්න්ද මුණගැහිල වහාම සසර කෙරවල කරන්නට හැබෑම රහතන් වහසේ කොයි වගේද කියලා උන් වහසකෙන් දැනගඩ කියලා. එල්ලි වෙච්චි කමම්ම පිටත් වනා. ලැජ්ජ හිතුනා. එලි වෙච්ච ගම පටත් වනා බුදුරජාන්ස වහන්. ඇැැක් යොදු එක සීවස මට මතක හැටියට. කෙසේ හෝ මහ විශාල දුරක් ගෙවාගෙන ෙවිල්ලා, භික්‍ෂූන් වහන්සලගෙන් අහනව ස්වාමීණි කොයි බදුරජාණන් වහන්සේ. සඳහන් කලා පින්ඩ පාති වැඩිය. උන්හසේ කොහාටද කොයි පැත්තටද වැඩී භික්‍ෂූන් වහස සඳහන් කලා උපාසක පිණ්ඩ පාතේ වැඩල එනකක් ඉන්ඩ මගට ගිහිල කරදර කරන්න්ඩෙපා කියලා. ස්වාමීනි මට ාගිතන් වහසේ වැඩපු දිහාාව කියන්ට එල්ලි මක්කරනවා මදක් ඉවසඩ කියල කියනවා ස්වාමිනී මේ තරන් දුරක් එක රැයින් මමාව මේ තරන් දුරක් මමාවේ හෙට වෙනකං ජීවත්ත හිද කියලා දන්නඇති හින්ද ස්වාමීණී ඔ බොහස කියේනම් මට මදක් ඉවසඩ කියලා ස්වාමිනිි කෞුද දන්න ඒ ඉවසන කාලේ මගේ මරණේද කියලා භාගිතුන් වහසසි ගවට ඇන්ඩ පාර කියන්න කියල එතන යාට භික්‍ෂූන් වහසල බාධ කරන්න යන්නේ හොයාගෙන යනවා බුදුරජාණන් වහන්සේ හොයාගෙන ගිහිල්ලා මුණ ගැහිල්ල ධනින් වැටිල බාගිතුන් වහසට වන්දනා කරලා ස්වාමීනී මට බණ ටිකක් කියන්න කියලා කියනවා භාගිතුන් වහස දේශනා කරනවා අධාරු ජීරිය මෙ බණ කියන වෙලාව නෙමේන එක පින්ඩ පාතය වඩින වෙලාව බනාහන්ඩ බණ කියන වෙලාවට එඩ කියලා අර කතාව මයි කියන්නේ ස්වාමීනී කවුද දන්න බණ කියන වෙලා වෙන කමන් ජීවත්වය යිද කියලා. මට ගොඩක් එපාම භාගිතුනන් හසට කරදර කරන්නේ මට බණපද දෙකක් ඇති මට එක දේශනා කරට බාගිතුන් හස ැලුව මොකද මේ කියන කතාව අතීති කර ගත්ත මහ විශාලකු සල්තියවා. අතීතයේ වඩාපු විදර්ශනා භාවනන් වන්ගේ ඥාන ශක්තින් පුුණ්‍ය ශක්තියෙන් එළමිලා යිතියෙන්නේ හේතු සම්පත්තියෙනවා මහුට ඉතාම කෙට්ි දේශනාවක් අරහත්වයටම හේතුවයෙනවා. අන්න එක නිසා බොහෝම කෙටියෙන් කරුණක් දෙකත් තුනක් භාගිතුන් වහසසි දේශනා කරනවත් එක්කම සෞ් කෙලෙස්න සල රහත් එන්න පුළු හඟුණනා. රහත් වනාට පස්සේ කියනවා ස්වාමී නිමාව පැවිදි කර්. අපේ භාගිත වවා සසිඳහන් කළා පාත්‍රා සිවුරු සම්පූර්ණද නෑස්වාමීනිි එනම් ගෙල සිවුරු හොයාගෙනෙන්ට යන අතර මග එල දෙනක් ඇනල මහපාරි වැටෙනවා. ඇැවේ මැරිලනෙමේ වැටෙන්නේ මහපාරි පිරිනවම් පාලනවා. ප්‍රහතන් වහන්සෙනම. මේ ශාසනයේ සැප සහිත ප්‍රතිපදාවෙන් අමා මහන් නිවනිින් සැනස්සුන භික්ෂූන් අතර මුලින්ම සඳහන් කරනෙ ධාරචීරයන් වහන්සේ. ඇයි පින්තන ප්‍රතිපදාව හරි සැපයි කර්මස්ථානය කරගෙන ගහක් මුලට වෙලා වාඩි වෙලා පෑය ගැනන් එරවිණිය ගොතා ගෙන කාලෙ ගෙවිය නෑනේ පෑ ගනම් දුක්පෙන්ද නෑනේ දවස් ගනන් අවුරුදු ගනන් දුක් පින්ෙ නෑනේ රහත් බෞ දෙෙසා බනපද කීපය යේ මහ පාරීද ගෙන බණපද කීපයක් අහනකොට සව් කෙලෙස් නසඳ භාගෙ ලැබනා. එකගේ සැප සහිත ප්‍රතිපදාවෙන්ම නිෙවනට ගිය මේ ශාසනයේ පළවෙ නිශ්‍රාවකය අධාරු චීරයම හරහතන් වහන්සගේලා. අන ඒක තමයි හැම පින්ක මක්ම කරලා ඉවරවෙන කොට අපි ප්‍රාර්ථනා කරන්නේ ඉතාම ඉක්මං භවයක ඉතාමත්ම කෙටි කාලයකින් ග සතමහරයි පාර්ථනා කරනවා මේ ගෞතම බුද්ධ සාසනය තුළම මටලිවල්ල බෙන්ඩි කියලා. ර්තනාවං විතරක් නිවං හම්බෙන්ි නෑ. මේ ගෞතම ශාසනය තුළම නිවන් ලබන්ඩනම් ඔහු නිවනට යන ප්‍රතිපදාව තුළ ඉන්දෝනෑ. නිවනට යන ප්‍රතිපදාව කියල කියන්නේ බාගිතුන් වහන්ස සතුට වෙන වැඩපිළිවෙලක ජීවත්තෙන් දෝනෑ. දෙවිහිමියෙන් නිත්‍ය වූ සීලයක් හැටියට පංචසීලය ආරක්ෂා කරඩෝනෑ. මනාව තතිරුවන් සරණග හිල්ලි ඉන්දෝනෑ. එහෙමයි නෑ කියලා නෙමෙයි කියන්නේ කළ යුත්ත ඉතාම ඉක්මං භවයක ඒ මේ භවේ වේවා තව භවයක වේවා තව බව හතාටකින් වේකා වේවා මට උපනිශ්‍රය සම්පත් ලබුණ දවස දෙක සම්පූර්ණ වෙයි එනිසා ඉතාම ඉක්මං භවයක ඉතාමත්ම කෙටි කාලයකින් සැප සහගත ප්‍රතිපදාවකින් ඒඋතුම් නිවනිින් සැනසෙන්ඩ ල බෙන්ඩිකිල පාර්ථන කළ යුත්තේ අන්නේ නිසා. මන පින්නතන අවිි සඳහන් කරමින් හිටියේ මේ බාහිය ධාරුචීරය තෙරුන් වහන්සේගේ පටන් අන්‍ය වූ මහා කුලයන්ගේ ඉපදුන මහා ශ්‍රාවකයන්ටම මහා සත්තයන්ටම පරිබෝගයි භාගිතුන් වහසේ මහපුන් නෙවන්තයන්ටම භාගිතුන් වහස වටිනවා. මෙතන මේ මහසත්වයන්ට කියල සඳහන් කරන්නේ සඳහන් කරනවා අර්හත්තය සඳහා සුදුසුකම් තියෙන අය. රහත්යෙන්න්න සුදුසුකං තියෙන අයටම භාගිතුන් වහන්සේ පරිහරණය කරන්න වටිනවා. එවන් අය තතාගතයන් වහන්සේ පරිහරණය කරන්නේ දැකීමෙන්මයි. අන්ගේ නිසා දස්සනා නුත්තරී ඇයි කෙළකේනවා. භාගිතුන් වහන්සේගේ දර්ශනයත් ඉතාම උත්තරීතරයි. එමනම් පින්නතනී. විසි පස්වනි ධරමදේශනාව රතන ත්‍රය ඇසුරෙන් සිද්ධ කරන. අද දවසි සිද්ධ කරපු මේේදශනනා තුනෙම්ම කතාකලේ භාගිතුන් නහසසිගේර අතන භාවය පිළිබඳව. නමුත් ඒ රතන භාවේ පැදලි කරන්න ඉදිරියට තවත් කරුණුුව අපපි විසි හයිවනි දේශනාාවනුත් සාකච්චා කරන්න්න ඉතුර වෙලා තියෙනනවා මං ඒකයි මුලින් සඳහං කලිත්. බුද්ධානුස්සති ආදී භාවනාවල් වඩන පිින්න්නතුන්ට භාගිතු නොහස්ස පිළිබඳව කෙරෙන සඳහන් කරනමේ කාරණාව. ඔබේ භාවනාවී දියුණුවට මහත් උපකාරයක් වෙනවකෙල් හිතනවා. එනිසා පීළඟ ධර්ම දේශනාවෙනුත් මෙ රතන භාවේ පිළිබඳුවම සාකච්ඡා කරලා ලොවතුරා භාගිතුන් වහන්සේ පොයි වගේද කියලා හඳුන ගණ්ඩ උත්සහ කරමු ඉදම්පි බුද්ධේ රතනන් පනීතන්. රතන සූත්‍රයේ සඳහන්කරන මේ වචන කීපේ තේරුම කොයිතරං ගැඹුරුද කියන කාරණාව අවබෝධ කරගන්ඩත් ඔබට මේ අවස්ථාව හරි වටිනවා. එේ තුම් අවස්ථාවෙන් ප්‍රයෝජන ගණ්ඩ, ඔබසිර දෙනාටුම භාගිතුන් වහසගේ ආශිරුවාදෙන් ශක්තිය දහිරිය භාග්්‍ය වාසනාව උදාාවේවා කියල ප්‍රාර්ථනා කරනවා.